2013 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කාලසටහන ආරම්භ වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ සමගින්. ඉතින් මේ සංචාරයත් සමගම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයට විශාල ජයග්‍රහණ රැසක් ලබා ගන්නට හැකියාව ලැබුණා. දෙදහස් දහතුන වර්ෂයේ ජනවාරි 11 වන දින මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරගයෙන් ඇරඹි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එක්දින තරග මාලාව ජයග්‍රහණ 2-2 ලෙසින් දෙපිළම ලබාගත් නිසා ජය පරාජයන් තොරව අවසන් විය. දෙරට අතර පැවති 20-20 තරග දෙකම ජයගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ සමත් වීමත් සමග එහි ශූරතාව ශ්‍රී ලංකා පිළට හිමි විය. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ නවක ක්‍රීඩකයින් දැක්ක වූ දක්ෂතා මැනවින් කැපී පෙනින. දහතුන ලෝක මලල ක්‍රීඩා තරගාවලිය රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වුණා. 14 වන වරට සංවිධානය වූ මෙම තරගාවලියේදී රුසියාව සහ ඇමරිකාව අතර ද්වන්ද සටනක් පැවැත්වුණා. වර්ෂයේ අගෝස්තු 10 වන දින සිට 18 දක්වා පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරග මාලාවේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණය දිනා ගන්නට රුසියාව සමත් විය. මෙම මලල ක්‍රීඩා තරග මාලාව සඳහා රටවල් 206ක් නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1974 දෙනෙකු සහභාගී විය. වසරේ වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගී වූ තරගාවලිය ලෙසට මෙය ඉතිහාසයට එක් විය. ජමේකාව නියෝජනය කළ හුසේන් බෝල්ට් සහ ෂර්ලි ඇනා ෆ්‍රෙසර් රන් පදක්කම් 3 දිනා වැඩිම පදක්කම් ලාභී ක්‍රීඩකයෝ බවට පත් විය. ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රධානතම රගල් ක්‍රීඩා කරන රාජ්‍ය බවට පත් කිරීමේ අරමුණින් 2013 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී සෙරන්ඩිප් රගල් ශූරතා තරගාවලිය ආරම්භ වුණා. අන්තර්ජාතික රගර් මණ්ඩලයේ පූර්ණ අනුමතිය යටතේ පැවති සෙරන්ඩිප් රගර් තරග මාලාව සඳහා මැඩගස්කරයේ පෝලන්තයේ සහ ශ්‍රී ලංකාව සහභාගී විය. ශ්‍රී ලංකාව ලකුණු 14-12 ලෙසටත් පෝලන්තයේ ලකුණු 25-21 ලෙසටත් පරාජය කළ මැඩගස්කර පිළ තරග මාලාව ජයගන්නට සමත් විය. දෙවන ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර පැවති තරගෙන් ලකුණු 26-25 ලෙසින් ශ්‍රී ලංකාව ජයගැනීමට සමත් වූ අතර ඒ අනුව එහි පළඟ ශූරතාවය ශ්‍රී ලංකාවට හිමි විය. ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්තා රසකට උරුමකම් කියන සචින් ටෙන්ඩුල්කර් සිය ක්‍රිකට් ජීවිතයෙන් 2013 වර්ෂයේදී සමුගත්තා. ඔහු ටෙස්ට් හා එක්දින තරගවල වැඩිම ලකුණු ලාභියා වූ අතර එම තරගවලදී රැස් කළ ශතක සංඛ්‍යාව 100ක් බවට වාර්තා වුණා. That is the end of this innings. Tendulkar is on the slow march back. ටෙස්ටා එක්දින තරගවල වැඩිම ලකුණු ලාභියා ලෙසින් ලෝක වාර්තාවට හිමිකම් කියන සුපිරි ඉන්දිය ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කර් 2013 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය. 1989 වර්ෂයේ පකිස්තානය සමග පැවති ටෙස් තරගයකින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි ටෙන්ඩුල්කර් ටෙස් ශතක 51ක්ද එක්දින ශතක 49ක්ද රැස් කිරීමට සමත් විය. ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්තා රැසකට උරුම්කම් කියන මෙම සුපිරි පිතිකරු ටෙස් තරගවලදී ලකුණු 15,921ක්ද එක්දින තරගවලදී ලකුණු 18,426ක්ද රැස් කිරීමට සමත් විය. මෞජූද් සදස්යෝනේ බධායි දී හේ තස්වීනේ ආප දේඛ සකතේ. ඉන්දීය පාර්ලිමේන්තුවේ ගෞරවනීය මන්ත්‍රී ධුරයකින්ද පිදුම් දද සචින් ටෙන්ඩුල්කර් සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගෙන් පසුව ලෝ 15 වූ සුපිරිතම පිතිකරු ලෙසින් සැලකේ.
2013 වර්ෂයේ විශේෂ සිදුවීම් පිළිබඳ අපගෙන ආවිශේෂ වැඩසටහන මින් නිමාවට පත්වෙනවා. හැමදාමත් වගේ මගේ ප්‍රාර්ථනය ඔබ හැමතෙම ජය ශ්‍රී කියන ගමන් ලබන්නා වූ 2014 වර්ෂය සාමේ සතුට පිරි සුබ නව වසරක් වේවායි ශ්‍රී ටීවී අපි ඔබට ප්‍රාර්ථනා කරනවා.